So say like, huh. අයිබුවන් කොහොමද මේ බල්ලව කාරකේ අරගෙන යන්න මෙයාලා පාවිච්චි කරන උපක්‍රමෙ? එහෙනම් ඉතින් අදත් හැමෝම ආදරෙන් පිළිගන්න ඕ වීඩියෝ එකට වාගේ සුපුරුදු ලයික් එකක් එනම් වීඩියෝ එකට එකතු කරන්න අදත් වීඩියෝ දෙකක දවසක් මිස්ටර් පුදුමයා ටීවී channel එකිනුත් 6:20ට වීඩියෝ එකක් පබ්ලිෂ් වෙනවා. ඔය පළවෙනි කමෙන්ට් එකේ මම ලින්ක් එක දාලා තියන්න. මෙන්න මේක නම් ගයිස් මම දැකපු තවත් සුපිරිම ගේම් එකක්. කටිය සෙට් එච්චි වෙලාවට එහෙම කරන්න පට්ට ගේම් එකනේ. तमंगे दरुवट इस्कोले अरुणाट पासे याव गेदरटम अरलवन मे ट्रेन सिस्टम मेक तीन चीने बलन्न कोहमद कीला वाव एक सुपिरी कीलवाट हिते अबे मटनम मे वीडियो के बलद्दी महा अमुत्तक तेरुना अमुतुम नोगेलेपीम वगेयक तेरुना इदि मे गन मन थावटिका खोयला बलद्दी तमाई मट तेरुने मेक फेक वीडियो एकक कीला मे ट्रेन कतंदरे तनिकरम सीजीआई एम नत्तं कंप्यूटर जनरेटेड इमेजरी एकक अबे लोके कुरुल विशेष कीयक वितर एति कीला ओयाला हितन्ने 1000ක් 2000ක් 5000ක් අතරම යාළුවනේ අපේ ලෝකේ කුරුළු විශේෂ 10000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙදී හඳුනගෙන තිනවා. ඒ අතරින් තමන් ගන්න ආහාරයේ වමාරලා කන එකම කුරුල්ල තමයි මේ වල දකින කුකුලෙක්ගේ ප්‍රමාණයේ ශරීරයක් තියෙන හොට්සින් කියන කුරුල්ලා ගඳ කුරුල්ලා කියන අන්වර්තනාමිනුත් මෙයා හඳුන්වනවා. ඉතින් මෙයා ශාක භක්ෂකෙක්. තමන් ආහාරයට ගන්න ශාක පත්‍ර මල් වගේ දේවල් වමාරලා කන්න වගේම තමන්ගේ බඩ ඇතුලෙන් මීතේන් වායුව නිෂ්පාදනය කරන්නත් මේ වල දකින විදියට සුවිශේෂී ආහාර ජීර්ණ පද්ධතියක් ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන මෙයාට පිහිටයි. बलन බලනවා ජීවිතේටවත් මේ වගේ සුපිරි මකුළු නැටුමක් දැකලා තියෙනවද කියලා. ගෙදරදී try කරන්න එහෙම යන්න එපා. හතර හන්දිය වලට සමනල් ගැටේ වැඩෙයියා. මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන්න. හා නිකන් අමුතුම ෆීලිං එකක් එනවා නේද? මේ තමයි මැග්නටික් තින්කින් පටි කියලා හඳුන්වන ක්ලේ විශේෂය. එතකොට මේක මේ ආකර්ෂණය වෙන්නේ ලෝහමය කැටයකට. මෙහෙම වෙන්න හේතුව තමයි මේ ක්ලේ විශේෂය දහස් ගණන් කුඩා කාන්දම් කොටස් එකතු කරලා හදලා තියෙන නිසා ඉතින් පෙරලන්න, බෝල කරන්න, අදින්න, නවන්න පුළුවන් මේ අපූරු ක්ලේ විශේෂය පුංචි දරුවන්ට නම් සෙල්ලම් කරන්න මරු. මේ බලන්න මේ ක්ලේකට කිට්ටු කරන ලෝහමය ඝනකය විනාඩි කිහිපයක් ඇතුළත ඇතුළට ඇදලා ගන්න විදි. භයංකාර එලියකුත් එක්ක මේ ඈත ඉඳන් එන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන්ද? බැස්කවිල් බල්ලවද්ද? හා මේ පූසෙක් නේ. රණ්ඩු වෙනව නම් කෙනෙක් එක්ක ගහ ගන්නව නම් මම නම් කියන්නේ අඩුම තරමේ මෙන්න මේ විදියටවත් ගහ ගන්න ඕනේ. මම මේ කිව්වේ කියලා මාර බඩු දෙකක් නේ. अपे पृथ्वी सिद्ध वेन अदहगन्न तमारु तरमे हरि अपूर्व संसिद्ध्यक्ने बिलियन गानक मुनाक समनालु विंटर सीजन नेकेदी कैनडा वे सहा अमेरिका एक्सत जनपदेनां मेक्सिको वट संक्रमणे वेन एक ඉතින් ඒක ගැන මම සම්පූර්ණ විස්තරයක් කලින් වීඩියෝ එකක පෙන්නලා තියෙන හින්දා ඒ ගැන ආයෙත් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ඔයාලා දකින්නේ මොනාක් සමනල්ලුන්ගේ දලඹු අවදිය. මෙයාලා ශබ්දයට හරිම සංවේදී විශේෂයක්. ඔයාලට පේනවා ඇති බල්ලබුරණ සද්දෙට මෙයාලට වෙන වැඩි. ඉතින් දලඹුව ගැන කියද්දී ඔයාලට මම පෙන්වන්න හිතාගෙන හිටපු තවත් දලඹු විශේෂයක් තමයි මේ ඔයාලා දකින්නේ. පෙරහැරේ දලඹුවා එහෙම නැත්නම් ප්‍රොසෙෂනරි කැටපිලර්ස් කියලා තමයි මෙයාලව හඳුන්වන්නේ. සමහරුන්ට ඉතින් ප්‍රශ්නයකුත් ඇති මෙයාලා මේ විදිහට එක වැලට ගමන් කරන්නේයි කියලා. ඉතින් අපිට උනත් ඈත ඉඳලා මෙයාලා දිහා බැලුවම පේන්නේ ඇත්තටම දිග සර්පෙක් වගේ. මෙයාලා මෙහෙම ගමන් කරන එකේ බලාපොරොත්තුවත් ඒකයි. විලෝපිකෙන්ට ඇත්තටම පේන්නේ දිගම දිග සර්පෙක් ඇදෙනවා වගේ. කොහොමද මෙයා සිරින්ජ් එකක් පාවිච්චි කරලා චූටි චූටි ඔම්ලට් දාන හැටි? බිත්තරත් නැති ඉඳ අපිටත් පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරන්නනේ. එක බිත්තරයකින් ගෙදර හැමෝටම ඔම්ලට් දාන්න පුළුවන්නේ. මෙන්න මේ පුංචි පහේ කෝච්චිය දැක්කහම නම් ඇත්තටම මටත් පුදුම හිතුණා. මෙයාලා මේ ගල් අඟුරු වලින් නේ මේ කෝච්චිය දුවන්න අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනය කරන්න හදන්නේ. පුළුවන් වෙයිද? හා පුළුවන් වෙයිදත් අහනවා. කෝච්චිය විතරක් නෙමෙයි මේ බලන්නකෝ මේ දෙන්නත් නැගලා යනවනේ. මේ සබ්ජෙක්ට් එක ගැන ඇත්තටම මේ හැටි දන්නේ නැති නිසා මං අහන්නේ. මේක වෙන්න පුළුවන් දෙයක්ද? ඌ එක කොහෙද කියලා නම් සඳහනක් නැති වුණත් මේ බලන්නකෝ මේ වැඩේ.
කොහමද මේ වලහ අතමල්ලා කැමිල්ල නැහැටි දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ යාචකෙක් විදිහට ඇඳගෙන ඉන්දියානු තරුණයෙක් කරපු සුපිරිම සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් මෙතනදී ඔයාලට පේනවා වගේ මිනිහා බෝඩ් එකක් තියාගෙන ඉන්නවා යාචකෙක්ට වැඩියෙන්ම උදව් කරන්නේ මොන ආගමේ අයද බලමු කියලා හැබැයි Hindu Muslim ක්‍රිස්තියානු ප්‍රධාන ආගම් වලට අමතරව මෙයා ඉන්දියානු කියලා භාජනයකුත් තියාගෙන ඉන්නවා සමහර අය Tamanට අයිටි ආගමට අදාළ භාජනයට සල්ලි දානවා තවත් සමහරු ඉන්දියානුවෙක් කියන භාජනයට සල්ලි දානවා ඉතින් ඔය අතරේ මෙයාට තරගකාරයෙකුත් ඇවිල්ලා කියලා අපිට ඔන්න පේන්න තියෙනවා කොහොම වුණත් අවසානයේ 95%ක් දෙනා ඉන්දියානුවෙක් කියන භාජනයට තමයි සල්ලි දාලා තිබුණේ මෙයා ඒ සියලුම මුදල් ටික එකතු කරලා අර අසරණ කාන්තාවට දීලා තමන්ගේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එක අවසන් කරනවා මේ මිනිහාගේ අතේ තියෙන පුංචි ගැජට් එක දැක්කම ආට හිතා ගන්න පුළුවන් ද මේක මොකද්ද කියලා මම පුංචි හින්ට් එකක් දුන්නොත් මේක සුපිරි ආත්මාරක්ෂක උපකරණයක් කියලා පුංචි බෝම්බයක් වද්ද හා දැක්ක නේද දැක්කම හිතා ගන්නවත් බෑනේ නේද ආත්මාරක්ෂාවට මේකෙන් පහර දෙන එක කෙසේ වෙතත් මේක දිගෑරන විදිය දැක්කමත් බය හිතෙනවා මැජික් පොකට් ස්ටැෆ් කියලා සර්ච් කරලා බලන්න මහ ගාණක් නෑ ඩොලර් 10ක වගේ මුදලකට වඩ මේක මිලට ගන්න පුළුවන් මේ ඔයාලා දකින්නේ ඕස්ට්‍රේලියාවටම ආවේනික වෙච්ච ටෙරගොනූලා හොකින්සි කියලා හඳුන්වන අපේ රටේ කණෙයියා මැස්සන්ට සමාන මැස්සන්ගේ වදයක් ගොඩක් අය මේ පැණි කාලා තිබුණාට කණෙයියා පැණි කාලා නැහෙනේ. පැණිතියා කණෙයියා වදයක් වද්දකල් නැතුව ඇතිනේ. කණෙයියා වදෙත් මේ වගේම තමයි. මේ බලන්නකෝ. ගොඩබිම යන ස්කූටර්ස් ගැන ඔයාලා අහලා තිබුණාට, දැකලා තිබුණාට, සමහර විට පැදලා තිබුණාට, දිය යටත් යන්න පුළුවන් ස්කූටර්ස් වර්ගයක් තියෙනවා කියලා අහලා තිබුණා නේද? මේ තියෙන්නේ බඩු උපරිම විනාඩියකට මීටර 120ක වගේ වේගයකින් ගමන් කරන්න පුළුවන් පෑක වගේ බැටරි ලයිෆ් එකක් තියෙන සූ බ්ලූ කියන මේ අන්ඩර්වෝටර් ස්කූටර් එක නම් ඇත්තටම වෙනමම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් සුපිරිම ගැජට් එකක්. බල්ලෝ බලල්ලෝ කුරුල්ලෝ අලිකොටි වලස්සු වගේ ඕනිම සතෙක් අපි ළඟ දැවටෙන තරමට හුරතලයට හදා ගන්න පුළුවන් වුණාට මේ බලන්නකෝ මේ වැඩි. මෙයා මේ වතුරට දාන මාළුවා ආයෙත් පීනගෙන අතටම එනවනේ. සමහරු නම් මේක බල්ලත් ඇති TikTok එකේ එහෙම සෑහෙන වෛරල් ගියපු වීඩියෝ එකක් මේක. ඉතින් මේක ඇත්තක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රීන් එකෙන් පිට ඉන්න කෙනෙක් ඉන්විසිබල් නූලකින් වගේ මෙයා ළඟට ඇදලා ගන්නවා වෙන්නත් පුළුවන්. මොකද ඔයා මේ ගැන හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් ගායිස් මම අදට මේ වීඩියෝ එක අවසන් කරන්නේ ලෝකෙ වටේ සිද්ධ වුණු විශ්වාස කරන්න අමාරු තරමේ සිද්ධි ටිකකුත් ඔයාලට පෙන්නන ගමන්. ඉතින් වැස්ස නිසා අනතුරු බහුලව සිද්ධ වෙන පැතිවල ඉන්න අය ගොඩක් පරිස්සමට ඉන්න. අනිත් අයත් ඒ වගේම පරිස්සමට ඉන්න. එහෙනම් මම අදට ගිහිල්ලා ඉන්නම් ඔයාලට ජය.